අද අපි මේ පාඩම හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ relatives සම්බන්ධ vocabulary එක. නෑදෑයන් විස්තර කිරීමේදී අපිට අවශ්‍ය වෙන වචන මොනවාද? අන්න ඒ සම්බන්ධයෙන් තමයි මේ පාඩම හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන. හුඟක් වචන තියෙනවා අපි ඉගෙන ගන්න ඕනි. ඒ වචන ටික හරියට දැනගත්ත ගමන් අපිට පුළුවන් අපි නෑදෑයන් සම්බන්ධයෙන් නම් කතා කරන්නේ ඒ කට්ටිය සම්බන්ධයෙන් අවශ්‍ය සියලුම දේවල් ටික පැහැදිලිව විස්තර කරගන්න පුළුවන්. මෙන්න මේ වචන ප්‍රමාණය සම්පූර්ණයෙන් හරියට දන්නවා නම් සා ඒකේ භාවිතය හරියට අවබෝධ කරගෙන තියෙනවා. එහෙනම් අපි පාඩමට යමු. අපි බලමු අපි vocabulary එක සම්බන්ධයෙන් ඉගෙනගත්ත වචන වලින් අපිට පුළුවන් ද කියලා මෙන්න මේ exercise එක කරගන්න. දැන් මේක බැලුවොත් එම අපිට පේනවා Simon සහ Cat කියන දෙන්නෙක් ඉන්නවා. ඒ Simon කියන කෙනා now dead කියලා. එයා මැරලා. Right? ඒ දෙන්නගේ ළමයා තමයි Emily. ඊට අමතරව Cat කියන කෙනාගේ සහෝදරයා තමයි Brian. නේ? එයාගේ සහෝදරයා තමයි Brian. Brian විවාහ වෙලා ඉන්නවා Meg කියන එක්කෙනා එක්කතර. Brian සහ Meg කියන්නේ husband and wife. ඒ දෙනට ඉන්නවා ළමයි 3 දෙනෙක්. Tom කියලා කෙනෙක් ඉන්නවා එයාට අවුරුදු 16යි. Leila කියලා කෙනෙක් ඉන්නවා එයාට අවුරුදු 14යි. Henry කියලා කෙනෙක් ඉන්නවා එයාට අවුරුදු 10යි. අයි බලමු එනං ඒ අනුව කොහොමද මේ පල්ලෙයා තියෙන exercise එක කරන්න කියලා අපි ඉගෙනගත්ත vocabulary එක සම්බන්ධ වචන භාවිතා කරලා. Simon died 2 years ago. So Kat is a widow. Oh, Simon died 2 years ago. Simon මරණ අවුරුදු දෙකකට කලින්. ඒ කියන්නේ Kat කියන්නේ widow කෙනෙක්. යන්න එක හරි. Leila is Kat's Leila. Leila කියන්නේ මෙයානේ cats. Cat කියන ගණන්. එතන මෙයාගේ සහෝදරයා තමයි මෙයා Brian. එතන Brian ගේ දරුවා තමයි Leila. Leila කියන්නේ female කෙනෙක්. එහෙනම් අපි භාවිතා කරන මොකද්ද වචනේ මං කියන්න කලින් ඔකට කල්පනා කරලා බලන්න මොකද්ද වචනේ කියලා. හරි වචනේ තමයි niece කියන එක. නේ? Niece කියන එක තමයි හරි වචනේ. Right. Niece. Okay. Next one. Tom is cats. Tom බලමු Tom කොහෙද කියලා. Tom is cats. Tom ඇවිල්ලා cats ගේ කවුද? Cat ගේ සහෝදරයා තමයි Brian. Brian ගේ පුතා තමයි Tom. එහෙනම් අපි භාවිතා කරන්න ඕනි. අපි ඉගෙන ගත්ත nephew කියන වචනේ. Nephew කියන වචනේ තමයි භාවිතා කරන්න ඕනි. ඒකට. එතන nephew. මම කියන්න කලින් මේ වචන ඔකට කල්පනා කරලා බලන්න අපි ඉගෙන ගත්ත vocabulary වලින් මේ exercise එක ඔකට කරන්න පුළුවන්ද කියලා. Cat is Meg's. Cat කියන කෙනා Meg ගේ. හරි. Cat කියන කෙනා Meg ගේ කවුද? දැන් Cat ගේ සහෝදරයා තමයි Brian. Brian ගේ wife තමයි Meg. එහෙනම් Cat ඇවිල්ලා Meg ගේ කවුද? Sister in law. Right? නීතියෙන් සහෝදරිය වෙන පුද්ගලයා. Sister in law. Cat is Meg's sister in law. බලමු ඊළඟ. Simon was Brian's. Simon කියන කෙනා Brian ගේ. Brian ගේ සහෝදරිය තමයි Cat. Cat ගේ ස්වාමි පුරුෂයා තමයි Simon. හැබැයි Simon දැන් මිය ගිහලා. හැබැයි Brian ට Simon කවුද? අනිවාර්යයෙන්ම Simon ආවිලා. Brother in law. Brother in law. එයා තමයි brother in law. Tom is Leila's. Tom ආවිලා මේ අවුරුදු 16 වයසති කෙනා Leila ගේ. Leila ගේ කවුද? අනිවාර්යයෙන්ම elder brother අයියා නේ අයියා කියලා අපි කියන්නේ elder brother කියන වචනේ මේ හැම එකක්ම මම කියන්න කලින් ඔකට කල්පනා කරලා බලන්න එතකොට මේ vocabulary එක practice වීම ඔකට මේ හරහා සිදු වෙනවා Emily is Leila's Emily Leila Emily ආවිල්ලා Leila ඒ කවුද cousin නේද cousin අපි ඉගෙන ගත්තා cousin කියන වචනේ තමයි වට අපි භාවිත කරන්න කියලා. ඕනනම් අපිට භාවිත කරන්න පුළුවන් cousin sister කියලා උනත් කියන්න පුළුවන්. එහෙම ප්‍රශ්නෙකුත් නැහැ. cousin sister නැත්නම් cousin brother කියන වචනේ භාවිත කරන්නත් පුළුවන්. හැබැයි අපි නිකම්ම cousin කියලා උනත් කියන්නත් පුළුවන්. Emily is an Emily Simon සහ Cat ගේ එකම දරුවනේ Emily. එහෙනම් අපි ඉගෙන ගත්තා ඒ සඳහා භාවිත කරන වචනේ තමයි Emily is an only child. Emily is an only child. මේ exercise එක කරන්න කලින් අනිවාර්යයෙන්ම ඔකට මගේ vocabulary සම්බන්ධ අනිත් videos ටික බලලා තියෙනවා. ඒතකොට තමයි මේක හරියට කරන්න පුළුවන්. Right? එතකොට මේ exercise එකේ වැදගත්ම දේ තමයි මේ video එක ඔන්නඔකට ආපහු අරන් බලන්න පුළුවන්. බලනකොට උත්තර ටික මම කියන්න කලින් ඔකට කල්පනා කරලා බලන්න ඕනි. ඔකට මේ වාක්‍ය කියන්න පුළුවන්ද කියලා. සහ ඔකට ඒක practice කරන්නත් ඕනි. දැන් හයියෙන් කටල්ලා ඔකට ඒක කියලා practice කරන්න ඕනි. Leila is Cat's niece. Tom is Cat's nephew. Cat is Meg's sister-in-law. Simon was Brian's brother-in-law. Tom is Leila's elder brother. Emily is Leila's cousin sister. Emily is an only child. Simon died 2 years ago, so Cat is a widow. අන්න ඒ වගේ ඔකට පුළුවන් practice කිරීමක් කරන්න මෙන්න මේ වගේ lessons අරගෙන.
එහෙනම් මෙවැනිම තවත් පාඩමකින් ඔබව හමුවනතුරු මාපෙන් සමුගන්නවා. Bye for now.